ැන ඩබර්තේ කංකරුවන්ට පඩි එක්දා සත්සියක් වැඩි කරන කියලා මේ පලවනිද ජනාධපතිතුමා පොරුන්දුවත් දුන්ඩ. ඒ පොරුන්දුවත් දෙනකොටම අපිට සකත් තිබනා. ඒ විදිය බලනකොට මේ මාසේ ජූන් මාසේ දහවැනිද ඒගලන්ට පඩි ලබෙනකොට ඒගලන්ට ඇවිල්ල එක්දා සත්සියක් ලැබෙන්ඩෝන. එල්කඩුව ප්ලාන්ටේෂන් එක විතරයි ඒ ගාන දීලතිඉන්නේ. ඒ නොකර අනිත් ප්ලාන්ටේෂන් කිසිම දෙයක් කම්පිනිස්ලා කවරුත් දීල නෑ. මේක අම බොරුවක් වගේ පේනවා. ඒ නිසා මම ගාම ඉල්ලා සිටිනවා ආණ්ඩුව මේකට මැත්ති වෙලා කෝමරේ මේකලට එක්ද සත්සයක් ගෙවන්න ඕන. අනිතක එල්කඩුව ප්ලාන්ටේෂන එකට එක්ද සත්සියක් දෙන්න පුළුවන්නන් ඇයි අනිත් කම්පෙනලට දෙන්න බෑ. මේ සම්බන්ධ බවි නමවැනිද අපි එල්පිටිය ටවමෙන් අපි උද්ඝෝෂණයක් කරා. අබයි මේ එක්ද සත්සිය අනිත් කොම්පිනිස්ල දෙන්නත්තන් මේ උද්ඝෝෂණය එල්පිඩිය ටවම විතරන්න නැවයි රට පුර අපි ගෙනනවා ගැන්න එක මෙතන අපි කියන්න කැමති වෙලා ඉන්නවා. එනිසා ආණ්ඩුව මැති වෙලා මේක කෝමරි එක්දා සත්සිය අපේ කම්කරුන්ට අරන් දෙන්න මෝන කියන්න එක මෙතන අපි ඉල්ලා සිටිනවා. දැන් යාපනයට අපේ ජනාධිපති අපේක්ෂල ගිල්ල ගිල්ල එනවා මේ දෙමළ ජනතාවේ චන්දරය ගල්ල එතන ගිල්ල පොරුන්දුවත් දෙනවා. ධාත්තුන අපි කෝමරි ඉෂ්ට කරන්න ඕන ධාත්තුන කරන්න ඕන පළාත් සභාව එලෙක්ෂණ තියන්න ඕන කියලා. අන්ඩ්‍ර කුමාර දිසානායක මන්ත්‍රතුමක් කියනවා ධාත්තුන අපිට අවශ්‍ය තමයි එවට ධාත්තුන විල්ල මේ ප්‍රශ්නයට විසමක් නව ඉට වඩා තියන තමදේවල් කරන්න කියල කියනවා. එතකොට ධාත්තුන එපාද කියන්න මෙයා දන්න. ඒවාගේම සජිත් ප්‍රේමදස අපේ විපක්ෂනායකතුමත් ගිල්ල ඊය පෙරද කියලා තියෙනවා ධාත්තුන සම්පූර්ණම අපි ධාත්තුන තියෙන එම දේම අපි කරලා දාණ්ඩ ඕන කියලා. හැබයි මෙතන එතුමාගේ පාලිමෙන් මන්ත්‍රී ගරු මරිකා කියනවා පොලිස් බලතල අපි දෙන්න කියලා කියනවා. එතකොට එතනත් ගැටලුවක් තියෙනවා. ඒවාගේම ජනාධිපතිතුමා යාපනයට ගිහිල්ලා ධාතුන ගැන ලොකු විදිහට කතා කරේන ජාතෝන ඕන තමයි ඒක කරමු කරමු කියලා යනවා. හැබයි කිසිම දෙයක් කරලා කිසිම දෙයක් හරියටයක් කියලා පැහැදිලින් කියලා නැහැ. මේකේ ඉඳලා තේරෙන්නේ මේ තුන්දරාම දෙමළ ජනතාවේ ඡන්ද ටික ගන්න තමයි මේ දේශපාලන නාඩවක් කරනවා කියලා. ඒ නිසා දැන් අපි බැලුවා ඊයේ පෙරේද මේ අපේ හිටපු කතානායක කරජයසූරිය වැතුමා කියලා දෙනවා. දැන් එමෝම ධාතුන ඕන ගිනවනේ. ඒ නිසා එමෝම එකතු කරලා මේසේ වාඩි වෙලා මේ ධාතුන තියන්න ඕන කියලා තීරණයක් චන්දර කලින් ගන්න ඕන කියලා කියලා දෙනවා. ඒ වගේ චන්දර කලින් මේ තීරණය ගත්තන චන්දර පස්සේ මේගලන්ට පිට යන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන් ඕක කරන්න ඕන කියලා ප්‍රජාතන්ත්‍රවාද ජනතා කොංග්‍රස් යටියට අපි ඉල්ලා සිටිනවා. දැන් අපි දුප්පත් ජනතාව කියලා බඩු ගන්නේ සතෝෂයි. දැන් සතෝෂට ගියා නම් එතන බිත්තර නැහැ, අල නැහැ, ලුණු නැහැ. ඒ වගේ අවශ්‍ය දේවල් කිසිම දෙයක් නැහැ එතන අඩුපාඩු. දැන් දුපි දුප්පත් ජනතාව ගන්න උතන සතෝසර කියලානේ. ආණ්ඩුවෙන් අරියට මේකට මේ කිසිදුමක් හොයන්න ඕන. එම වෙලාව මෙහෙම තියන්න බෑ, මෙහෙම කරන්න බෑ. ඒ නිසා මේකට බාරෙන්න ඇමතුමා අනිවාර්යයෙන් මේ ගැන කල්පනා කරලා මේකට විසඳුමක් හොයන්න ඕන කියලා අපි ඉල්ලා සිටිනවා.